අපිට නැති better life එකකට දවස පුරා better 4G touch 4G දෙවන්තයි සමීපයි මරණීය දඬනේ නියම වේ සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කර ඇති පසුබිමක ඔහුට පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී වීම සඳහා අවසර ලබා දෙමින් අභියාචන අධිකරණය ඊයේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත අතුරු නියෝගයක් නිකුත් කළා එම තීන්දුවට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාව අද පැවැත්වුණු පාර්ලිමේන්තු සැසිවාරියට සහභාගී කරවීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත රැගෙනීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළා. මොකද හිතන්නේ ඔබතුමාට? අනතුරුව ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපාබේ වර්ධන මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. අභිනව මන්ත්‍රීවරුන්ගේ නිල ප්‍රතිඥාව බොහෝ දියුරුම රත්නපුර මැතිවරණ කොට්ටාෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා. ගරු මන්ත්‍රීවරුනි කෙසේ වෙතත් එම දියුරුම් දීම නීත්‍යානුකූල නොවන බවට චෝදනා කරමින් සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන් කළු පැටි පැලඳ සිය විරෝධය පළ කළා. මහාධිකරණයෙන් මරණ දඬුවම නියමෙච්ච පුද්ගලෙක් අද ඔබතුමා ඉදිරියේ දියුරුම් දෙන්න උත්සාහ කෙරුවා. මෙවැනි සිද්ධියක් 2010 මේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයක් තියෙනවා. සරත් ෆොන්සේකා මැතිතුමා අපි පාර්ලිමේන්තුවට ගෙන්නන්න හැදු වෙලාවේ ජීඑල්පී මැතිතුමා ආණ්ඩුව වෙනුවෙන් කතා කරලා කිව්වා. එතුමා කිව්වා අපේ රටේ ව්‍යවස්ථාවේ සදාන් වෙනවා නුසුසුසුකම් වලට භාජනය වූ කෙනෙක්ගේ mantri ධූරය ඉබේම හිමි වෙනවා. මහාධිකරණයෙන් තීන්දුව දුන්න වහාම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ආසනය හිමි වෙනවා. ඒ පිළිබඳ ගරු කතානායක තුමාටවත් තීරණයක් ගන්න බැහැ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදාන් වෙනවා. ජීඑල්පී සමත්තුව ඔබතුමාට අභිමතයක් එයා කියලා මේ නීති විශාරදය කියන්නේ. ඔබතුමාට කරන්න තියෙන එකම දෙයයි මහලේකම්ට කියන්න මැතිවරණ කොමසාරිස්වරයාට ලියුමක් ලියලා ඔහුගේ ආසනය අහිමි වෙලා තියෙනවා කියන එක තමයි දැන් මහලේකම්වරයාට කරන්න තියෙන්නේ. මහලේකම්වරයා අපක්ෂපාතී වෙන්න ඕන. මම පොදු වුණා මහලේකම්වරයාගේ පෙරේද නඩුවකට ඉදිරිපත් වුණා නීතිකමාත්වයේ කරහා මෙතුමාව පාර්ලිමේන්තුවට ගෙන්න කියලා කිව්වා. පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පවත්වන ලද මහා මැතිවරණයකදී ජයග්‍රහණය කොට එය ගැසට් නිවේදනයෙන් නිකුත් කර මැතිවරණ කොමසාරිස්තුමා ඔව් මන්ත්‍රීවරයෙක් හැටියට ප්‍රකාශ කිරීමෙන් පසු ඔබතුමා ඔබ ඉදිරියට පැමිණීම රහා දිවුරුම් දීමට දෙනලද නියෝගය පරිදි අද ඔබතුමා ඉදිරියේදී දිවුරුම් දී හමාරයි. If there is a legal matter, it is up to the courts to decide. ඔබතුමා ඉදිරියේ දිවුරුවේ මරණ දඬනයට නියම වෙච්ච උගලෙක් මන්ත්‍රීවරයෙක් හැටියට මට 2010 ඔය ඉන සනුහරේ මේ જાතියේ ඔය සනුහරේ මේ જાතියේ මගේ කියව ගන්න එපා. ඉස්සර මං හිතුවේ එකයි කියලා බැලුවා සනුහරේ මේ જાතිය. මේ ගැටේ හර නේද? මම හිරගෙදර ගියේ മന്ത്രി කෙනෙක් උනාට පස්සේ, දිවුරුවාට පස්සේ. අද අපි දකිනවා හිරේ ගිහිල්ලා එල්ලුංගස් නියමෙච්ච කෙනෙක් ඇවිල්ලා മന്ത്രി හැඩියට දිවුරනවා. අධිකරණයේ තීරණේ දීලා තියෙන්නේ මෙයාට ජනතාව මෙයා තෝරාගත්ත නිසා මෙයාට ඇවිල්ලා දිවුරන්න දෙන්න කියලා. ඒ තීන්දුවේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. එතනින් එහාට සැසිවාරවල සහභාගී වීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීම තීරණය කළ යුත්තේ ඔබතුමා කියලා. එතකොට මට නිකන් සිර දඩුවමකට මාව හිරේ තියලා මාස 30කට මට පාර්ලිමේන්තුවට එන්න කතානායක අවසර දුන්නේ නැහැ. ඒ වෙලේ කතානායක කිව්වා පාර්ලිමේන්තුවට එන්න අවසර නැහැ කියලා හිරේ ඉන්න කෙනෙකුට. ඒ කතානායක කිව්වා මෙතන වාඩි වෙලා ඉන්නවා. එතකොට ඔබතුමා අවසර දෙනවාද මරණීය දඬනේ නියමෙච්ච කෙනෙකුට? පාර්ලිමේන්තුවට සහභාගී වෙන සතිවාරවලට ඡන්දය දෙන්න අවසර දෙනවාද කියන එක ඔබතුමා තීරණය කරන්න. මම ඔබතුමාට මේ කලවැද්දන්ට හිතට වැදුණා නම් මට කරන්න දෙයක් නැහැ. මම මේ නඩු තීන්දුවේ කියනවා අහගෙනින්ද? මේ නඩු තීන්දුවේ කොටසක් ඔබතුමාට කියවන්නම්. It is of the view of this court that the petitioner would be clothed with all the rights of an elected member of parliament. So that we will have to adhere to it. ගරු කතානායකතුමනි
ප්‍රේමලාල් ජයසේකර මහත්තයාත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේකේ ඔබතුමා කියපු කැලලට අමතරව මේකේ තියෙනවා. මේව නඩු දින්න මම සභාගත කරන්න. So the question is of sitting and voting does not arise before us. උසාවිය කියන්නේ. And as the passage clearly indicates, it is the province of the speaker to deal with the matter or any other competent body. What is before us is the challenge letter. Garu kathanagathuni obathuma dena pooradarsha api araksha karanne inna obathuma man me mage point ekak kiyanne premalal jayasekara paudgalika prashnayak nemei metana me kawurunath metana kaya gahagenne hidiyata viyathun neme parliament ekata illa tiyenne sangwara unoth hondai meka mokadda kiyala kiyanne podda ginna point ekak mokadda no point kathanagathuma mage illimath tiyena lankave marana दंडी එල්ලුම් ගහ එනිසා ඒ දඬුවමෙන් එහා යන දඬුවමක් නැහැ එනිසා ඔහු අනෙක් සිරකරුවන් එක්ක ගැවසීම හෝ ආරක්ෂාවේ දුබල තිබෙන තැන් වලට ඔහු ගෙනියන්නේ නැහැ ඔහුටම ඌ ආවේනික කුටියක ඔහු තියෙනවා ඇයි ඔහුට හිමි වී තිබෙන දඬුවම මරණය නම් ඔහු පැන යාම හරහා ඔහුට ලබා ගත හැකි උපරිම දඬුවම මරණය ගරු මන්ත්‍රීතුමා ඒකත් මේ අද විවාදයේ අදාළ මාතෘකාවක් නෙමෙයි එල්ලුම් ගහට නියම වූ අය පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීම සඳහා මැදිහත් වීම පිළිබඳව අපි කල්පනා කරලා බලන්න ඕන ඒවා එහෙමම සරලව අත්තරින් බෑ ගරු කතානායකතුමනි චූදිතයෙක් විසින් අභියාචන අධිකරණයට අභියාචනයක් කළ පසු ඒ අභියාචනයේ විමසීම වන තෙක් ඒ තනත්තා සලකන්නේ වර්ධකරුවෙක් නෙමෙයි රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස සියලු අයිතිවාසිකම් ලැබෙනවා කියලා ඒ නිසා නීතිය දැනගෙන කතා කරන්න නීතිය නොදැන හරි හැමදාම බොරු මඩ ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ අපේ කනගාටු ප්‍රකාශ වේගයෙන් කතා කරාට කලබලයෙන් මුර දුන්නට සත්‍ය සත්‍යමයි ඒක විතරක් තේරුම් ගන්න 2008 2012 මහා බැංකුවේ සිදු වූ ගනුදෙනු පිළිබඳව ව්‍යවහාරික විගණන වාර්තාවක් කරලා තිබෙනවා ඒ වාර්තාව පිළිබඳ විවිධ චෝදනා විවිධ අදහස් තියෙන්න පුළුවන් හැබැයි වාර්තාවේ අඩංගුව සාහි සම්බන්ධය පිළිබඳ ගන්නාලද ක්‍රියාමාර්ග කවරේද අවුරුදු 5 30 කියපුවා නෑ මේක අලුතෙන් කියන්නේ ඒ ටිකම තමයි දැන් තමුන්නාන්සල මොනවද අවුරුදු 5 ආණ්ඩු ඉඳගෙන කරුවේ අරලියගහ මන්දිරේ කමිටි දාගෙන දැන් රන්ලික්විසි මහත්තයා කියනවා තමුන්නාන්සල ඔක්කොම එතුමා මත ඇරලා එතුමා තනි වෙලා කියලා තමුන්නාන්සලගේ දැන් මේ මහා බැංකුව වාර්තාව තමුන්නාන්සල ආණ්ඩු කරපු කාලේ ඇයි තමුන්නාන්සල ඒ ගැන කතා කරන්නේ නැත්තේ තාම කතා කරන්නේ 2007යි 2012 ගැනයි ඒක ජනතාව නිසි යහපාල ආණ්ඩුව බලයට පත් වෙලා තියෙන මොහොතේ අධිකරණ ඇමතිවරිය හැටියට කටයුතු කළේ කවුද කියන එක මම හිතන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. නිමිති කළ මැතිවරණ කොට්ටාසය කියන්නේ මම හැමදාම ජයග්‍රහණය කරන මැතිවරණ කොට්ටාසය. මේ ජයග්‍රහණය කිරීමට කලින් ඉදා ඉඳන් උත්සාහ ගත්ත සමහර කයට ඒ ජයග්‍රහණය ලබා ගන්න බැරි වෙනකොට අපේ දේශපාලන වශයෙන් අපි පිළිගන්න අපි දේශපාලනෙන් ඉවත් ගන්න ලොකු උමනාවක් තිබුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි දුකක් තියෙනවා. මොකද වැරද්දක් කරලා පුද්ගලෙක් එළිය හිටියත් වැරද්දක් නොකර ඇතුළේ ඉන්න ගැන මම බලවත් කනගාටු ප්‍රකාශ කරන මොකද එවැනි පරිගැණීම් කරන්න හොඳ නැහැ අනුතරුව ඔවුන් පාර්ලිමේන්තු සභාගාරයෙන් පිටව ගිය බවයි අද දිනන වාර්තාකරුව සඳහන් කළේ ලීව ආයුෂ් කොහොම්බ ෂැම්පෝ දිගු ඝනති වරලසකට